ආයුබෝවන් කියලා හැමදෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එක තාම subscribe කරන්නේ නැත්නම් subscribe කරන්න subscribe කරුතෝ මම දාන video එක ඔයගොල්ලෝ video screen එකට එන්නේ. ඒතර අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ ඩොලර් rate එක පිළිබඳව. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් දැන් 178 විතර පටන්ගෙන දැන් 179 දැන් දශම 9ට විතර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඕක අනිවාර්යෙන් 181 දක්වා මේක ඉහළ යෑම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකට ප්‍රධානම ගත්තොත් සාධකේ වන්නේ දැන් ගිය සතිය ඇතුළත පිටරට ඉන්න කට්ටිය පිටරට සුද්ධෝ ෆොරිනර්ස්ලා ලංකාවේ සල්ලි දාලා තියෙනවනේ. ඒ සල්ලි දාලා තියෙන වෙන බිලියන 11.4ක් ආය සල්ලි අරගෙන තියෙනවා. ඒ කියන්නේ පෙබ්‍රුවාරි 19 පෙබ්‍රුවාරි 26 අතර කාලේ. ඒක යම් කිසි හේතු වෙන්න පුළුවන් කො මේ දේශපාලන තාම ස්ථාවරත්වයක් නැහනේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ලෝකෙම් පැතිරී යන මේ කොරෝනා වෛරස් එක සහ ලංකාවේ තියෙන මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව තියෙන ගැටලු මත ඒ වගේ. ඒතර ගත්තොත් ලංකාවේ ඩොලර් ලංකාවේ සල්ලි වලින් මිලියන 1,02,000 දැනට දාලා තියෙනවා පිටරට කට්ටිය. ඒක 91,000ට මිලියන 91,000ට බැස්සා මේ මේ ගිය සතිය වෙච්ච දෙයින් බිලියන 11.4ක් ගත්ත හින්දා. ඒක නිසා අනිවාර්යෙන් ඩොලර් පිටතට ගියා. ලංකාවෙන් පිටතට ගියා. ඒ කියන්නේ වාහන ගෙන්වුවා හා සමානයි. එතකොට මොකද වෙන්නේ? ඩොලර් අනිවාර්යෙන් ඩොලර් රේට් එක වැඩි වෙන්න ඕන. ඒක තමයි හැටි. අඩු වෙන්නේ නැහැ. මොකද ලංකාවට ඩොලර් ආවේ නැහනේ. මේකෙන් ඉඳන් මෙතන යම් කිසි සිද්ධියක් තියෙනවා. ඒක නිසා අපිට තව 100 දැන් යන්නේ 170 හරියටම ගත්තොත් 179.9 නේ. අපිට ඕක 180 අනිවාර්යෙන් පයින්න පුළුවන්. 181 දක්වත් මේ සිද්ධි මත අනිවාර්යෙන් යන්න පුළුවන්. කොහොමද ඉස්සරහට මැතිවරණ කාලේ ඉඳලා ඩොලර් එමක් විදේශ ආයෝජකයෝ ලොකුවට බලාපොරොත්තු වෙන්න බැරි වෙයි. ඒක නිසා මේ වගේ තත්ත්වයක් තමයි දැනට යන්නේ. හරි, එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු වෙමු.